මගේ ස්ත්‍රීපෙන් අන්තිමට කැන්සර් එකක් අවුරුදු 6කට 7කට කලින් තමයි කඳුන ගත්තේ. ඉතින් ඒක පස්සේ ඔපරේෂන් කළා. ඒ කළාට පස්සේ ගියා ඊට පස්සේ ඉතින් ඒත් ඉතින් කලාකට උතුරු ලැබුණා. ඉතින් දැන් ඉතින් මාස කීපයක් අම්ම නැති වෙන මාස කීපයකට විතර කලින් වගේ තමයි ගොඩක්ම දුර්වල වුණේ. ඒ කියන්නේ අල්ලගෙන අවදින තත්ත්වයට ආවා. ඊට පස්සේ කතා කරන්න වැඩිය කතා නොකරන තත්ත්වයට ආවා. කල්පනා ශක්තිය සමහර විට තියෙනවා සමහර විට නැහැ. සමහර විට අඳුරනවා කට්ටියව සමහර විට නැහැ. ඉතින් ඒ වගේ කතා කරනකොට මොනවද කතා ගන්න කියලා දන්නේ නැහැ. ඒ වගේ දේවල් වලින් ටික 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 අම්ම වෙනස් වුණා. එහෙම ඉතින් කාලයක් හිටියා. ඉතින් ඉඳලා තමයි ඔය දේ සිද්ධ වුණේ. කොහමද රෝහල් ගත කළේ මුලින්ම ඉතින් ඔබ දැනගත්තට පස්සේ ඔපරේෂන් එක නැවතුවා. ඊට පස්සේ කීප සැරයක් අමාරුලා දෙපාර්තමේන්තු බරක හොස්පිටල් එකේ හිටියා. ඉතින් ගොඩක් කාලයක් අම්මා ඉතින් මෙහෙමයි අම්මා ඔය බේත් තේම පිළිවෙලට ගත්තේ නැහැ කොච්චර කිව්වත්. එයා එම බේත් පස්සේ දිව්වෙත් නැහැ. ඉතින් ගෙදරට තමයි හිටියේ ගොඩක් කාලයක්. ඊට පස්සේ අන්තිම දවස්වල නැති වුණේ මං හිතන්නේ අම්මා නැති වුණේ 31 නැති වෙනකොට ගියේ බ්‍රහස්පතින් දවතිය. අම්මා අමාරුල ඇඩ්මිට් කෙරුවා හවසාය අමාත්‍යතරම හොස්පිටාලේ. තිස්සක උදේ ගවා මාත්‍යතරම නැති වුණේ. අම්මා දකින්නේ ඉතාම ශක්තිමත් අධිෂ්ඨානශීලී ඒ වගේම කාරුණික ගුණයාපත් ඕනගෙන උදව් කරන ඉදිරිපත් වෙන ඕනගෙන ප්‍රශ්නයකට විසඳුම් වල දෙන ඉදිරිපත් වෙන කාන්තාවක් හැටියට. යෝධ ගෑණියක් කියලා මම හැමතිස්සෙම අම්මා වඳුන්නා. බොහෝ ප්‍රවීණ කලාකරුවන් කලාකාරණයන් ආවා. ආපු නැති අය ඇතන නමුත් ඒ අයට දොස් කියන්න බෑ. මොකද උන් කාර්ය බහුලයිනේ. සමහර විට කොළඹ නැති වෙන්න පුළුවන්. සමහර විට ලංකාව නැති වෙන්න පුළුවන්. එනිසා ඒක කිසි කෙනෙක් ගැන එහෙම අපිට මුකුත් කියන්න බෑ. මොකද කලාව කියන්නේ හරි කාර්ය බහුල ජීවිතයක් කලාකරුව ගත කරන්නේ. ඒක නිසා පුළුපුලන් අය හැමෝම වගේ ආවා. ගොඩක් අය මට දුරකථනයෙන් කතා කරලා ශෝකය ප්‍රකාශ කළා. ඒ වගේම අම්මගේ සමකාලීන නළලිනියන් බොහෝ දෙනා ඒගොල්ලන්ගේ අසනීප තත්ත්වයන් මට කිව්වා. පුතේ එන්න විදියක් නැහැ මේ මේ අසනීපයි අපි කියලා. ඉතින් අපි ඒක පිළිගන්න ඕනේ. අම්මගේ සමකාලීනයන් කියන්නේ බොහෝ වයස්කතු දුවේ. දැන් මේ වෙනකොට එයාත් නොයෙක් නොයෙක් අමාරුකම් වලින් ඉන්න නිසා ඉතින් එහෙම කවුද ආවේ කවුද නාවේ කියන්න මට වන්න කාලයක් තිබුණෙත් නැහැ. එම ආපු අයට ස්තුතුවන් දෙනවා වගේම නාපු අයට දොස් කියන්නේ හැකියාවකුත් නැහැ. මොකද මේක තමයි හැමෝටම සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැනේ. බොහෝ වෙලාවට ඉතින් මේ ගොඩක් වෙලාවට මට මතකයි ගොඩක් අය කතා කරනවා. ගොඩක් කොළඹින් පිට හිටියා සමහර විදේශගත වෙලා හිටියා. ඉතින් අය කතා කරලා ශෝකේ ප්‍රකාශ කළා. ඒ අයගේ අම්ම කලාවෙන් තමයි ජීවත් වෙන. අම්මට වෙන අදම්මගේ ප්‍රශ්න රැකියාවක් කළේ නැහැ. නන්නයිරුණු දවපකට සීපලින්ද විශේෂම ඔබතුමහිලට නියෝගම සීලු මාධ්‍යන් මගෙත් එක හිටියා එලා. ඒක නිසා සීලු මාධ්‍යන්ටත් මම මේ අවස්ථාව සුදුන්ත වෙන්න ඕනේ. මේ මගේ අම්මගේ සීලු කටයුතු වල බලය ඇතර මම නිසා නෙමෙයි චිත්‍රා වාග්ස්ටිගින කලාකාරණෙන් කරන උපාරයකට සීලු දෙනා මේ ගෞරවය එතුමෙට දුන්නා.